දැන්න මනුසුන්දක් කෙනවා රහක් හොමද තන්න කොහොමද ඔයාලා ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට අද මන් ටිකක් වෙනස් විදිය කෑමක් හදන්න තමයි යන්නේ ඔව් ඔව් ඔයාලා හිතුවා හරි රම්බුටන් උයන්න තමයි හදන්නේ මම බල්ටික හදාගත්ත ලුණු සුදු ලුණු කුරුඳු රම්පේ ආමරිස් කරපිංචා ඉඟුරු මේ සීනේ ලුණු තුන පහ කහ ධම්මිරිස් මිරිස් කුඩු මේ ටික තමයි ඕනේ. ඒ ඉතින් මේවත් එක්ක රම්බුටනුත් ඕනේ. මම අද රම්බුටන් උයන්න තමයි යන්නේ. බලමු ඉතින් කොහමද කියලා. යන්නම තුන අපිට තෙල් ඕනේ, පොල් තෙල් ඕනේ. ඒ වගේම පොල් කිරි චුට්ටකුත් ඕනේ. වතුර ඕනේ. ඔන්නිතී ඉස්සෙල්ලම රඹුටන් ටික පොත් ඇරලා මදුරු ටික වෙන් කරගන්න. ඇට වෙන් කරේ නැහැ මම. ඔයාලත් හදනවනේ. ඉතින් කැමති නම් ඇට වෙන් කරගන්න පුළුවන්. රඹුටන් කාලෙට අපි ඒව කාලා කාලා ලෙඩ හදා ගන්නවනේ. ඉතින් ඒව දාන්නම අඩු කරගන්න පුළුවන් මේ විදිහට කෑවොත්. සුදු ලුණු ලුණු ටිකත් සුද්ධ කරගමු. මම සුදු ලුණුයි ලුණුයි පොඩියට ලියාගත්තා. හැබැයි මං ආසම නැති දෙයක් තමයි වෙනකොට මේ චූටි ලුණු සුද්ධ කරන එක කරන්න. දැන් නෑ ඉතින් ලොකු ලුණු නෑ මේ දවස්වල ඉතින් ගණන්නේ ඔයාලා දන්නවනේ. මම පොඩි මේ වීඩියෝ එකක් ට්‍රයි කළා. ඒ උනට ඒක හරියට ආවේ නෑ ඉතින් බලන්නකෝ. අර පිටරට ආගේ අර පිහිය තිබ්බ ගමන් කැපෙනා වගේ වීඩියෝ එකක් හදන්න හැදුවේ. ඒක හරියට නෑ ඉතින්. දැන් ඉතින් පොල් ටික ගාලා කිරි ගන්න තමයි තියෙන්නේ. මම කිව්වා මේ එනසාලු චුට්ටක් ගන්න කියලා. ඉතින් මම එනසාලු ටිකකුත් මෙහෙම තියා ගන්න. තව මේ අබ ගන්න කිව්වා අබ. මම ෂෝයි වලඳක් ලිපේ තියාගත්තා. ඉන්දර චුට්ටක් දාලා දැන් තෙල් දාන්න තමයි තියෙන්නේ. තෙල් එක පොඩ්ඩක් රත් වෙනකන් ටිකක් ඉන්න ඕනේ. ආගෙන එනකොට අබ චුට්ටක් දානවා. මම අබ ටික 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 පුපුරගෙන එනවා. දැන් සුදුලුවන් ටික. ඊස්සේ ලුණු ටික දාලා මිරිස් ටික දානවා. එතන කලින් වීඩියෝ කරනකොට මම පිළිවෙලට දැම්මට වොයිස් එක හරියට ඇහෙන්නේ නැහැ. උනාට ඒ දාන පිළිවෙල එහෙමම තමයි. දැන් මේ දාපු කුළුබඩු ඔක්කොම හොඳින් කලවම් කරගන්න ඕනේ. ටිකක් සුවඳ එනකම් මිරිස් කුඩු හැම දැම්මම ගොඩක් සුවඳ එනවා. මේ දැන් මේ කහ ටික එන ලුණු ගොඩක් ලුණ එකට කරගන්න. වතුර ටික දාන්න. මේ වෙලාවේ ගන්න රම්බුටන් ප්‍රමාණය අනුව වතුර එකතු කරගන්න. මෙහෙම තියෙනකොට තව ටික වෙලාවකින් හොඳට මටනකොට තමයි රම්බුටන් ටික එකතු කරගත්තේ මම නම්. ලිපෙන් තියලා පොඩ්ඩක් වහලා තියෙනවා. දැන් අපිට ඉතුරු කිරි සීනි විතර. වතුර ටික 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 හිඳෙනකොට තමයි කිරි ටික එකතු කරගත්තේ. ඔයාලට ඉතින් කැමති නම් තමයි කිරි එකතු කරගන්න පුළුවන්. එහෙම නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. දෙවිදියටම රහයි. මම සීනි චුට්ට දානවා. චුට්ටක් වෙන දානවා මොකද අපේ ඇත්තට රඹුටන් වෙනකොට නම් සීනි දාන්නම ඕනේ නැති තරම් මොකද පැණි රස තියෙනවා නේද.
අම්මෝ මේ වෙලාවෙ නම් මාරම සුවඳයි. ඒ වගේම මම හිතුවටත් වඩා රහට රබටමාළු ආවා. මගේ පොඩි පුරුද්දක් තියෙනවා, මොනවා හරි විශේෂ කෑමක් හැදුවහම ඒක අහල පහලට දෙන්න නැතුව මට නිකන් කන්න මොකද්ද මොකද්ද වගේ. ඒ හින්දා ඉතින් මම මේවත් බෙදුවා කට්ටියට. හැබැයි ඒගොල්ලන් කිව්වා රහයි කියලා. ඉතින් ඔයාලත් අමුවෙන් රබුටන් කාලා ලෙඩ හදාගන්න නැතුව මේ වගේ ට්‍රයි කරලා බලන්න. යනවා කට්ටියට දෙන්න. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු.